ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලත් එක්ක ලෑස්ති වෙන්නේ අතුරු පසක් සකස් කරන්න. මේකත් සීතලෙන් සකස් කරන ලද අතුරු පසක්. චොක්ලට් මූස්. එතකොට පුතේ ගිය පාරත් ප්‍රායෝගික පරීක්ෂණයට චොක්ලට් මූස් එක ආවා. ගොඩක් දෙනෙක් වරද්දගත්ත ප්‍රායෝගික ක්‍රියාකාරකමක්. අපි බලමු මේක පහසුවෙන්ම හදාගන්නේ කොහොමද කියලා. එක එක ක්‍රමවලට මේක හදනවා. මම ඔයාලට පහසුවෙන්ම හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් පැහැදිලි කරන්නේ. අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා විපින් ක්‍රීම් මේසැහැඳි දෙකක්. පුතේ එතකොට විපින් ක්‍රීම් එක කඩේ ගන්න තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණයේදීත් ඔයාලට විපින් ක්‍රීම් දෙනවා. අපිට ගෙදර හදලා විපින් ක්‍රීම් ගන්න පුළුවන්. මම වෙනත් දවසක කියලා දෙන්නම් කොහොමද අපි ගෙදර හදාගන්නේ කියලා. මම අද ගෙදර හදාගත්ත විපින් ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරන්නේ. විපින් ක්‍රීම් නැත්නම් පුතේ අපිට ඒ වෙනුවට ගන්න පුළුවන් ෆ්‍රෙෂ් ක්‍රීම් එකක් ගන්න පුළුවන්. ඒකෙන් මේසැහැඳි දෙකක් ගන්න. ඒ වගේම සීනි මේසැහැඳක්, බටර් තේ හැඳක්, ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 50ක්, බිත්තර එකක් අරන් තියනවා පුතේ. ඊට පස්සේ දෙහි ගෙඩියකින් දෙහි පොත්ත හොඳට සූරලා දෙහි පොතු කාලක් විතර මම සූර තේ හැඳි කාලක් විතර මෙතන සූරලා අරන් තියනවා. ඒ වගේම දෙහි බින්දු කීපයකුත් අවශ්‍ය වෙනවා. ප්‍රායෝගික පරීක්ෂණයේදී පුතේ ඔයාලට එක් අයකු සඳහා හදාගන්න ඕන ප්‍රමාණවල තමයි මම දුන්නේ. ඔයාලට ගෙදරදී වැඩි ප්‍රමාණයක් හදාගන්න අවශ්‍ය නම් මම මේ වීඩියෝ එකේ පහලින් දාලා තියෙනවා. ඒ ප්‍රමාණය 6 දෙනෙකුට විතර ප්‍රමාණවත්. පුතේ අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා මේ ඩාර්ක් චොක්ලට් එක ඩබල් බොයිල් කරගන්න භාජනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේක බීට් කරගන්න හෑන්ඩ් බීටර් එක, ඊළඟට මේ වගේ බෝල් එකක් ඔයාලා තෝරලා ගන්න. පළමුවෙන්ම පුතේ අපි මේ ඩාර්ක් චොක්ලට් එක මේ බටර් ටික එකතු කරලා මේක උණු වතුර එකක් ඇතුලේ තියලා ඩබල් බොයිල් කරලා මේක අපි දිය කරගන්න ඕන. මේ තියෙන අපි ඩබල් බොයිල් කරගත්ත ඩාර්ක් චොක්ලට් එක මේක දැන් හොඳට නිවෙන්න තියන්න. ඊට පස්සේ මං බිත්තර සුදු මදේ සහ කහ මදේ වෙන් කරගන්න ඕන. මේ සුදු මදේ අපි බීට් කරගන්න මේ භාජන පුතේ වතුර බින්දුවක්වත් නැති වෙන්න අපි හොඳට පිහලා ගන්න ඕන. බීටර් එකත් හොඳට පිහලා ගන්න පුතේ, වතුර නැති වෙන්නම ඕන. මේකෙදි පුතේ මේ බිත්තර සුදු මදේට කහ මදේ මික්ස් කරගන්නේ නැතුව වෙන් කරගන්න ඕන. පරිස්සමෙන් කරන්න මේක. කහ මදේ කොහොමත්ම සුදු මදේ කහ මදේ මික්ස් වෙන්න නැති වෙන්න ගන්න. අපි පළමුවෙන්ම මේ බිත්තර සුදු මදේ සීනි ටික ටික දාලා බීට් කරගන්න ඕන. කහ මදෙත් අපි බීට් කරගන්න ඕන දෙවනුව. ඒකටත් සීනි ස්වල්පයක් අපි එකතු කරලා තමයි බීට් කරගන්න ඕනේ. මේකෙන්ම මම සීනි ස්වල්පයක් කහ මදෙට දාන්නම්. ඊට පස්සේ මේ ඉතිරි සීනි ටිකයි මේ බිත්තර සුදු මදේ මම දැන් හොඳට බීට් කරගන්න. සීනි ටික ටික එකතු කරලා පුතේ හොඳට බීට් කරගන්න. මම මේකට දෙහි බින්දුවක් හිට ගත්තා. මේකටම පුතේ මම ග්‍රේට් කරගත්ත මේ දෙහි පොතු සල්පේකුත් එකතු කරනවා. මේකෙන් හොඳ රසයක් සුවඳක් එනවා මේකට. කාරින් පුතේ විනාඩි 5ක් විතර වෙලා හොඳට බීට් කරගන්න. බෝල් එක පුතේ මෙහෙම හරවනකොට මේක වැටෙන්නේ නැති පදමට මේක බීට් කරගන්න. මේ බිත්තර කහ මදෙත් මම පුතේ බීට් කරගන්නවා. බීට් කරගත් බිත්තර කහ මදෙට මම මේ දිය කරගත්ත ඩාර්ක් චොක්ලට් ටික මික්ස් කරනවා. පුතේ අපි මේකට යන්තම් ගසාගෙන විපින් ක්‍රීම් ටිකක් එකතු කරන්න ඕන. අපේ විපින් ක්‍රීම් එකත් පුතේ පොඩ්ඩක් බීට් කරලා ගන්න ඕන. ගොඩාක් වෙලා විපින් ක්‍රීම් එක බීට් කරන්න එපා, එහෙම වුණොත් කැටි වෙනවා. මෙහෙම පෙරලමින් එකතු කරන්න. ඊට පස්සේ පුතේ අපි චොක්ලට් මිශ්‍රණයට ගසාගත්ත බිත්තර සුදු මදයක පෙරලමින් අපි මිශ්‍ර කරන්න ඕන සැහැල්ලුවට.
මෙහෙම මිශ්‍ර කරනකොට පුතේ මේක තුල හොඳට වායු බුබුලු ඇති වෙනවා. මේ ආකාරයට ගසාගත්ත බිත්තර සුදු මඳ මේකට හොඳට මෙහෙම පෙරලමින් මිශ්‍ර කරන්න. මේක බීට් කරන්න එපා පුතේ. හොඳට වායු බුබුල් මේක තුල හොඳට හැදෙනවා මෙහෙම පෙරලමින් මිශ්‍ර කරනකොට. එතකොට තමයි මූස් එකේ හොඳ වායනයක් ඇති වෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණයේදී පුතේ චොක්ලට් මූස් එකක් ආවොත් කලමුවෙන්ම ඔයාලා මේක හදන්න. ඊට පස්සේ මේක හදලා සීතකරණයට දාලා දිරි ක්‍රියාකාරකම කරන්න. එතකොට පැයක් පැයකමාරක් විතර මේක සීතකරණේ තියන්න පුළුවන් ඔයාලට. මේක පුතේ මං පැයක් සීතකරණේ තියන්නම්. මේ පුතේ අපි පැයක් තියලා ගත්ත චොක්ලට් මූස් එක මේක හරියට සෙට් වෙලා ඔයාලට ලැබෙන පැය දෙකමාරක කාල වේලාවක් නේ. එතකොට ඒ කාලෙත් එක්ක බලන්න ඔයාලා පැයක් පැයකමාරක් සීතකරණ මේක තියාගත්තට කමක් නැහැ. එතකොට පුතේ මේක හරියටම හදාගන්න පොඩි ඔයාලා මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මොකද ඔයාලා ගන්න උපකරණ හොඳට ජලය නැති වෙන්නම හොඳට පිහදලා ගන්න. ඒ වගේම තමයි බිත්තරය සුදු මඳේ සහ කහ මඳේ මික්ස් කරගන්න එපා. ඔයාලා බිත්තරේ කඩනකොට පුතේ සුදු මඳයි කහ මඳයි කොහොම හරි එකතු වුණොත් එහෙම පරීක්ෂණ මණ්ඩලයට කියලා වෙනත් බිත්තරයක් අරගන්න. මොකද සුදු මඳේට කහ මඳේ පොඩ්ඩක් හරි එකතු වුණොත් සුදු මඳේ බීට් වෙන්නේ නැහැ. ඒ වගේම පුතේ ඔයාලා ගන්න විපින් ක්‍රීම් එකෙන් ම පොඩ්ඩක් තියාගෙන පුංචි ගානිෂ් එකක් කරලා පිළිගන්නන්නත් පුළුවන් මේක. මේකට චෙරි ගෙඩියක් භාවිත කර මෙන්න මේ ආකාරයට මේක පිළිගැන්වීම කරන්න.